දැන් කාලේ දෙමව්පියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි බබෙක්ව එලොකියුෂන් ක්ලාස් එකකට දානවද ස්පෝකන් ඉංග්ලිෂ් ක්ලාස් එකකට දානවද කියන එක. එතකොට මොකද්ද මේ සබ්ජෙක්ට්ස් දෙකේ වෙනස? එලොකියුෂන් එක කියන්නේ අපි කොහොමද භාෂාවක් හරියට ප්‍රොනවුන්ස් කරන්න කියලා, කොහොමද ශබ්ද කරන්න කියලා. ස්පෝකන් ඉංග්ලිෂ් ක්ලාස් එක වෙන්නේ දරුවට ග්‍රාමටිකලි කරෙක්ට් සෙන්ටෙන්සස් එදිනෙදා අවශ්‍ය විදිහට කතා කරන්න කොහොමද කියලා. මේ දෙකේම සංකලනය සහ ඊට වඩා උඩට ගිය දෙයක් තමයි ස්පීච් ඇන් ඩ්‍රාමා ක්ලාසස් කියලා කියන්නේ. මොකක්ද මේ ස්පීච් ඇන් ඩ්‍රාමා ක්ලාසස් කියන්නේ? මේක නම් ඉස්සර ගොඩක් ප්‍රසිද්ධ දෙයක් නෙමෙයි. ඒත් දැන් මේක ප්‍රසිද්ධ වේගෙන එනවා. මොකද දෙමව්පියන්ට දැනෙලා තියෙනවා තමන්ගේ දරුවෝ සාමාන්‍ය ඉංග්‍රීසි ක්ලාස් එකකට යනවට වඩා ස්පීච් ඇන් ඩ්‍රාමා ක්ලාස් එකට ගියාම රිසල්ට්ස් පෙන්නනවා වැඩි කියලා. ඉතින් අපි අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මොකක්ද මේ ස්පීච් ඇන් ඩ්‍රාමා කියන්නේ. ඒකෙදි දරුවෝ ඉගෙන ගන්න කොහොමද මේ ඉගෙන ගන්න ක්‍රමවේද දරුවන්ගේ සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කරලා ඒගොල්ලන්ගේ චරිතේ මීට වඩා දියුණු කරගන්නේ කොහොමද කියලා. ස්පීච් ඇන් ඩ්‍රාමා වල දරුවෙක්ට හරියට ඉංග්‍රීසි කතා කරන්න උගන්වනවා, හරියට ප්‍රොනවුන්ස් කරන්න උගන්වනවා. ඒ කියන්නේ වචන හරියට ශබ්ද කරන්න උගන්වනවා. ඊට අමතරව දරුවෙක්ගේ self confidence ආත්ම විශ්වාසය ගොඩනගනවා. ස්පීච් ඇන් ඩ්‍රාමා කරන දරුවෙක්ට තමන් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න කිසිම බයක් නැහැ, පැකිලීමක් නැහැ. මොකද ඒගොල්ලන්ව ට්‍රේන් කරලා තියෙන්නේ කොහොමද අනිත් අයට වඩා ඉදිරියට ගිහිල්ලා තමන් ගැන තමන්ව හසුරවගන්නේ කොහොමද කියලා. ඉතින් ස්පීච් ඇන් ඩ්‍රාමා තුලින් අපිට ගොඩක් වාසි ලැබෙනවා.